सुबह मध्याह्नक वेक्वाने स्वाधीन रूपवाहिनी मध्याह्न प्रधान प्रवृत्ति विकाशे समकाय प्रथमेन प्रवृत्ति सिरस्थल बेंगाल बुक्के अडु पीडनीय पीडन अवपात्यक वन लकुणु टैगलटा गंगमथुर पुद्गलेकुत मरुट प्रधान गंगात पिटार गलन अवदानमक सुलंगात वैसात कल हानियें एंदरिनेतिय नेतुवम प्रदेश गरनावक अंदुरुवे वैसात एकम डेंगुत हिस ओसवान्न बलाई अदरे अटेन पसु सदुदा अलियुम पहातेक मुलु दिवेनितम एंदरिनेतिय हारसी हत्या हताक सुवे लबा गेदरादी कोरोना रोगीन गणन नवसिय तिस पहाक वे बेहतक तिब्बत नेतात कोरोनावेन लक्ष गणनाक मेरुनात अमेरिकाव विरुद्ध करान्न ट्रंप सूदान में देशीय प्रवृत्ति गिनिकुण दिग बेंगाल बुक मुहुद प्रदेश आश्रित पावतिन अडु पीडन तत्व पीडन अवपातयक दक्वा वर्धनीय विय हेकि बवट कल्पन विद्या डिपार्टमेंटुव पवसनवा पीडन अवपाते दकुणु बेंगाल बुक मुहुद प्रदेशयेदी सुलिकुनाटुवक दक्वा वर्धनीय वेमिन वायम दिशट गमन किरीमट इड ऐति बवयि एम डिपार्टमेंटुव निवेदनय करन्ने एम बलपैम हेतुवेन दिवैने निरित दिग कोटसे तवदुरटत् वेसि तत्वयक अपेक्षा करनवा एतम स्थानवल मिलीमीटर 150කට වැඩි තද වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දකුණ බස්නාහිර සබරගමුව සහ මධ්‍යම පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි. මෙම පීඩන අවපාතයේ හේතු කොටගෙන දිවයින හරහා තියෙන සුළං රටාවේ වෙනසක් තියෙනවා. එතකොට ප්‍රධාන වශයෙන්ම මේ තියෙන සුළං හමන්නේ නිත්‍ය දිශාවෙන්. එතකොට මේ සුළඟේ වේගය සමහර අවස්ථාවල පැයට කිලෝමීටර් 40-50 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. මධ්‍යම කඳුකඩේ බටහිර බෑවුම් පැත්තයි දකුණු පළාතේ බොහෝ විට තරමක තදවැසි අපි අපේක්ෂා කරනවා ඌව සහ නැගිනහිර වගේ පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ප්‍රධාන වශයෙන්ම වැසි හෝ ගිගුරු සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා තදවැසි ටිකක් බලාපොරොත්තු වෙන්න පුළුවන් පොතුවිල් වල ඉඳන් තිරුකුණා මලේ හරහා මුලතිව් දක්වා යන වෙරළබඩ තීරයට ඔබෙන් තියෙන ගැඹුරු සහ නොගැඹුරු මුහුද තීරවල මුහුද රළු වීමේ තත්ත්වයන් තියෙන්න පුළුවන් දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි දීවර ජනතාවගෙන් ඉල්ලා සිටිනවා ක්‍රමක්‍රමයෙන් මේක දැන් දිවයිනෙන් බැහැරට යන හින්දා මේ තියෙන වැසි තත්ත්වයේ ක්‍රමයෙන් අඩු වෙන තත්ත්වයක් තියෙනවා තියෙන්නේ හැබැයි බොහෝ විට ඉදිරි දින දෙක තුල මේ தත්ත්වය අඩු වැඩි වෙමින් නිති දිග කොටසෙන් පවතින බව පැහැදිලිව කියන්න වෙනවා. ඊයේ දින පටන් එදහෙල්න තද වැසි සහිත தත්ත්වයන් සමගබ දිවෙන දිස්ත්‍රික්ක කිහිපයක පීඩකාරී தත්ත්වයන් රස්සක් කවිර වාර්තා වුණා. කානුපද්ධති අවහිරවීම වැසි ජලයේ හේතුවෙන් නිවාස වලට සිදු හානි අපිට වාර්තා වුණා. විශේෂයෙන්ම වැඩිම හානියක් වාර්තා වෙලා තින් කෑගල දිස්ත්‍රික්කෙන්. විශේෂයෙන්ම කෑගල දිස්ත්‍රික්කේ එක් මරණයක් අපිට වාර්තා වුණා. දේශින් මාවයේ ෂඩ පහර රහස වීම හේතුවෙන් අමිතමතරව එක් පුද්ගලයෙකු අතුරුදහන් වී ඇති බව දිස්ත්‍රික්කලේකම් තුමන් දැනුවත් කළ දෙවෙනා එක පස් කන්දක යටවීමක් අපිට වාර්තා වෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන මගින් ලබා දීලා තියෙන නිවේදනයෙන් පිළිබඳ ජනතාව විශේෂ අවධානයක් යොමු කිරීම අත්‍යවශ්‍ය කාරණයක් වෙලා තිබෙනවා එම නිවේදනය කෑගල දිස්ත්‍රික්කයටත් එකම රත්නපුර දිස්ත්‍රික්කයටත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ කොළඹ කලුතර ගාල්ල මාතර ඇතුළේ මේ දිස්ත්‍රික්ක රැසකටම ලබා දීලා තිනවා මෙම නායම් ලක්ෂණ පිළිබඳ විවසිලිමත් වන්න මෙතර වැලිකන්ද ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ හමාගිය දැඩි සුළඟකින් නිවාස 21කට හානි සිදු වී තිබෙනවා. මණංපිටිය දලුකාන සිංහ උදාගම ගම්මානයේ නිවසකට අකුණු සැරයක් වැදීමෙන් අවුරුදු 4ක දරුවෙකු අනතුරට ලක් වුණා. ඔහු පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. මධ්‍යම කඳුකරයේ ඇදහැළුණු අධික වර්ෂාව සමග කාසල් රීහා මාව්සා කැලේ ජලාශවල ජලමට්ටම ඉහළ ගොස් තිබෙනවා. නෝටන් බ්‍රිජ් විමල සුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමටද පටන්ගෙන තිබෙනවා. ලක්ෂපාන ජලාශයේද වාන් දොරටු දෙකක් අඟල් 6 බැගින් විවෘත කර ඇති බවයි වාර්තා වන්නේ. හැටන් නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ කාසල් රී ජලාශයට යාබදව පිහිටි පළේකාඩු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකම ප්‍රධාන මාර්ගයට පස් කඳු කඩා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වුණා. අධික වර්ෂාව සහ සුළං සහිත කාලගුණ තත්ත්වයේ හේතුවෙන් විදුලි සමුදතා 45000කට පමණ බලපෑම් එල්ල වුණා. එය යථා තත්ත්වයට පත් කිරීමට මෙවන විටත් ක්‍රියාකරමින් සිටින බවයි විදුලි බල අමාත්‍යාංශය සඳහන් කරන්නේ. ඊයේ සවස් කාලයේ සිට ඇති වුණු වර්ෂාපතනයත් සමග
සමහර දිස්ත්‍රික්කවල සමහර ප්‍රදේශවලදී විදුලි බෙදාහැරීම් පද්ධතියේ රැහන් මාර්ග වලට හානි වීම වාර්තා වෙනවා. රත්නපුරයේ ගාල්ල මාතර සම්බන්ධට කුරුණෑගල දිස්ත්‍රික්කවල විදුලි පරිභෝගිකයන් 45,000කට ආසන්න පිරිසකට විදුලි සේවාව බිඳ වැටීම සිදු වෙලා තිබෙනවා. බිඳවැටුණු රැහන් මාර්ග නැවත අතවත්වටපත් කිරීමේ කටයුතු මේ වන විට කඩමින් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. සමහර ප්‍රදේශවල පවතින වර්ෂාපතන තත්ත්වයන් මේ ක්‍රියාමාර්ගවලට යම් බාධාවක් ප්‍රායෝගික දුෂ්‍යතාවයන් ඉල්ල කරමින් පවතින බවත් වාර්තා වෙනවා. නිර්තතික මෝසම් වර්ෂාව ආරම්භ වීමත් සමග ඉදිරියේදී ඩෙංගු රෝගය හිස එසවිය හැකි බවට ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා. මේ වර්ෂාවෙන් පස්සේ තව සති කිහිපයක් යනකොට ඩෙංගු මදුරුවන් ගහණේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒ අනුව ඩෙංගු රෝගයක් වැඩිවීමේ අවදානමක් තියෙනවා. මේ අවදානමෙන් මගහරවා ගැනීම සඳහා අපට තියෙන හොඳම ක්‍රමය තමයි ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කර ගැනීම. සමහරට වැහිපිලි බ්ලොක් කරලා තියෙනවා නම් වැහිපිලි ගෙදර ඇතුලේ පිටත ජලය එකතු වෙන ස්ථාන පරීක්ෂා කරලා මේවා ඉවත් කරගන්න පුළුවන් නම් පිරිසුදු කරගන්න පුළුවන් නම් ඩෙංගු රෝගය බෝ කරන මදුරුවන් වීම වළක්වා ගන්න පුළුවන්. පසුගිය වර්ෂ ගානක අධ්‍යක්ෂින් මනුව ජූනි ජූලි අගෝස්තු මාස තුනේ තමයි ලංකාවේ ඩෙංගු රෝගීන් වැඩි වෙන්නේ. ඒ නිසා ඉදිරි කාලයේදී වුණ රෝගය වැළඳුනොත් වෛද්‍යවරයෙක් හමු වෙලා අවශ්‍ය උපදෙස් ලබා ගන්න ජනතාවගේ විශේෂ සහයෝගය අවශ්‍ය වෙනවා ඩෙංගු රෝගය වැළැක්වීම සඳහා. හෙට දිනේදී සමස්ත දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහායි මෙලෙස ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නේ. ඇඳිරි නීතිය පැනවූ දිනයේ සිට මේ වන තෙක් එය කඩකළ පුද්ගලයන් 55,706 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් සමස්ත වාහන සංඛ්‍යාව 15,216ක්. කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල නිරෝධායන ඇඳිරි නීතිය අඛණ්ඩව ක්‍රියාත්මක වෙනවා. අද රාත්‍රී පටට ආරම්භ වන ඇඳිරි නීතිය සඳුදා උදෑසන 5 දක්වා ලංකාව පුරාම ක්‍රියාත්මක වෙනවා. එම නිසා ඉරිදා දිනේ ලංකාව පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙනවා. එයට අනුගතව කටයුතු කරන ලෙසට ඉල්ලා සිටිනවා. සඳුදායින් පටන් ගන්නා සතිය තුල කාර්යාල වැඩබිම් රැකියා ස්ථානවල කටයුතු කරන ආකාරය පිළිබඳව පසුගිය සතිය අධ්‍යක්ෂින් සමග යම් සැලසුම් කිරීමට කටයුතු කළ යුතුයි. සෑම විටම මෙම රෝගය වළක්වා ගැනීමට කර ඇති ප්‍රධාන නිර්ණායක වන සමාජ දුරස්ථභාවයෙන් අත්සෝදා ගැනීම උෂ්ණත්වය පරීක්ෂා කිරීම මෙවැනි කටයුතු තවදුරටත් සැලසුම් කළ යුතුයි. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල අදාළ ආයතනවල ප්‍රධානීන් විසින්. මෙරටින් වාර්තා වූ කොරෝනා රෝගීන්ගේ සංඛ්‍යාව 935 දක්වා ඉහළ ගොස් තිබෙනවා. සම්පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 477ක්. මේ වන විට කොරෝනා ආසාදනයේ වී ප්‍රතිකාර ලබන පුද්ගලයින්ගේ සංඛ්‍යාව 449ක්. වෛද්‍ය අධීක්ෂණ යටතේ කොරෝනා ආසාදනයේ සම්බන්ධයෙන් සැක සහිතව 112 දෙනෙකු රෝහල්ගතව සිටිනවා. ඊයේ දිනේදී කොරෝනා රෝගීන් 10 දෙනෙකු හමු වුණා. නිරෝධායන ක්‍රියාවලියද තවදුරටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. श्री लंका स्वागत आसादिक्रियांकिया මුලන්කාවිල් යුද හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ සති දෙකක සාර්ථක නිරෝධායන කාලයක් සම්පූර්ණ කර 60 දිනකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් සිය ගම්බිම් බලා පිටත් වුණා. කෙසල්වත්ත බණ්ඩාරනායක මාවත පොළොන්නරුව හා බදුල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් පිරිසකුයි මෙලෙස නිරෝධායන කාලය අවසන් කළේ. මේ අතර ගාල්ල ධීවර වරායේ ධීවර කාර්මිකයින් සඳහා PCR පරීක්ෂණ අද සිදු කෙරුණා. ප්‍රාදේශීය සෞඛ්‍ය වසංගත රෝග විශේෂඥ වෙනුර සිංහාරච්චි මහතාගේ උපදෙස් යටතේ ජෛව සාම්පල ලබාගත් බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. PCR පරීක්ෂණ 50ක් පමණ අද සිදු කෙරුණා. කොළඹ බණ්ඩාරනායක මාවත ප්‍රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණ සිදු කෙරුණා.
හබරදුව පොලිස් වෛද්‍ය නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ අවසන් කළ පුද්ගලයන් 24 දෙනෙකු අද නිවෙස් බලා පිටත්ව ගියා. කාන්තාවන් 14 දෙනෙකු සහ පිරිමි පුද්ගලයන් 10 දෙනෙකු මෙම පිරිසට ඇතුළත්. එළබෙනු කුමන තත්වයක් යටතේ වුවද රට විවෘත කරන බව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. නුදුරේදී වෛරසය සඳහා එන්නතක් සොයා නොගත්තද මෙම තත්වය වෙනස් නොවන බවයි ඔහු සඳහන් කරන්නේ. ඇමරිකා ජනතාව සාමාන්‍ය ජීවන රටාවට යලි අවතීර්ණ වී ඇති බව ඔහු තවදුරටත් සඳහන් කරනවා. මේ අතර ඒ රට නියෝජිත මන්ත්‍රී මණ්ඩලය කොරෝනා වෛරසය හා සටන් වැදීම සඳහා තවත් ඩොලර් ට්‍රිලියන 3ක සහන පැකේජයකට අනුමැතිය ලබා දී තිබෙනවා. කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය මෙවන විට ලොව පුරා 46,28,879 දෙනෙකුට ආසාදනය වී තිබෙනවා. සුවය ලබා ඇති රෝගීන් සංඛ්‍යාව 1,59,729ක්. වෛරසය ආසාදනයේ හේතුවෙන් මරණ 3,08,655ක් වාර්තා වෙනවා. රටවල් හා ස්වයංපාලන ප්‍රදේශ 213ක වෛරසය ව්‍යාප්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. ගතවූ පැය 24ට චීනයෙන් වාර්තා වූ ආසාදිතයන් 8 දෙනාගෙන් 6 දෙනෙකු විදේශිකයින් වෙනවා. අනෙක් රෝගීන් 2 දෙනා ජිලින් ප්‍රාන්ත වැසියන් වන අතර කිසිදු මරණයක් වාර්තා වී නැහැ. මේ වන විට එරටින් විදේශීය ආසාදිතයින් 1698ක් වාර්තා වී ඇති අතර ඉන් 1652ක් සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසයට සාර්ථකව මුහුණ දෙන ප්‍රතිදේහ සහිත පුද්ගලයන් සොයා රුසියානු සෞඛ්‍යාංශ පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා. අහඹුලෙස තෝරාගත් පිරිස් මෙම පරීක්ෂණ සඳහා යොදා ගැනීම තුළින් රට යලි විවෘත කිරීමට තිබෙන හැකියාව පිළිබඳ අනාවරණය කරගත හැකි බවයි ඔවුන් පවසන්නේ. සති 7ක් පුරා වසා දැමුණු මොස්කව් නුවර තුල මිලියන 12.7ක පිරිසක් සිර වී සිටිනවා. පනවා ඇති නීති තවදුරටත් ලිහිල් කිරීමට ඉතාලි රජය පියවරගෙන තිබෙනවා. ඒ අනුව ජුනි මාස 3 වන දින සිට ගමනාගමනයට පනවා ඇති නීති ලිහිල් කෙරෙන අතර ප්‍රාන්ත අතර ගමනාගමනයට අවසර හිමිවනු ඇති. ආර්ථිකයේ යලි නගා සිටුවීමේ මූලික පියවරක් ලෙසයි මෙය හැඳින්වෙන්නේ. ප්‍රංශය වසා දැමීමේ නීති ලිහිල් කිරීමත් සමගම ජනතාව වෙළඳසැල් කරා ඇදී එන අයුරු එරට මාධ්‍ය වාර්තා කළා. මාර්තු මුල් සතියේ සිට එරට වසා දැමුණු අතර පසුගිය 11 වන දින සිට අර්ධ ලෙස විවෘත කිරීමට ප්‍රංශ රජය පියවර ගනු ලැබුවා. මේ අතර දරුවන් අතර පැතිර යන කවසාකි නම් රෝගයෙන් නව හැවිරිදි දරුවෙක් මිය ගිය බව සෞඛ්‍යාංශ නිවේදනය කරනවා. හෘදය අක්‍රිය වීම හා මොළයේ හටගත් තුවාල හේතුවෙන් ඔහු මිය ගිය බවයි රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේ. දුර්ලභ හා අස්වාභාවික රෝග ලක්ෂණ සහිත කවසාකි වැනි රෝග සම්බන්ධයෙන් සෞඛ්‍යාංශ දැඩි අවධානය යොමු කළ යුතු බව ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කරනවා. එමෙන්ම වෛරසයේ මැඩ පැවැත්වීමට නම් ඒ සඳහා භාවිත කරන ඖෂධ හා එන්නත් සෑම රටක් අතරම සමව බෙදී යා යුතු බවයි එම සංවිධානයේ ප්‍රධානියා පවසන්නේ. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා තානාපති සේවා කාර්යාංශයේද කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට දායකත්වය ලබා දී තිබෙනවා. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා තානාපති සේවා කාර්ය මණ්ඩලය අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර ඇති මුදල රුපියල් මිලියන 27.7ක්. ඊට අදාළ චෙක් පත විදේශ සම්බන්ධතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආරියසිංහ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත බාර දෙනු ලැබුවා. ඒ ජනාධිපති කාර්යාලයේදී විදේශ සම්බන්ධතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාද මෙම අවස්ථාවට එක් වුණා. මූල්‍යමය ආධාරයට අමතරව පෞද්ගලික ආරක්ෂක උපකරණ, උෂ්ණ මානක පරීක්ෂණ උපකරණ, ආර්ධ උපකරණ තොගයක්ද පරිත්‍යාග කර තිබෙනවා. ශ්‍රී ලංකා විදේශ සේවා සංගමයේ සමාජිකයන්ද රුපියල් මිලියන 2.8ක මුදලක් කොවිඩ් 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට පසුගිය දා බැර කළා. ලැබී ඇති ඉල්ලීම් සලකා බලා අනිද්දා සිට දුම්රිය දහවණය තවත් වැඩි කරන බව දුම්රිය සාමාන්‍ය අධිකාරී නිලන්ත ප්‍රනාන්දු මහතා පවසනවා. මාධ්‍ය හමුවකට පැමිණි මේ මහතා මේ බව ප්‍රකාශ කළේ. එළබෙන සඳා සිට ඉල්ලුම් කර ඇති මගීන් සංඛ්‍යාව 11,500ක පමණ ප්‍රමාණයකට වැඩි වී තිබෙනවා. එබැවින් කොළඹලා ගමන් කරන ගාමන්වාර 19ක් සැලසුම් කරලා තියෙනවා. බුදුබඩ දුම්රිය මාර්ගයේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ පුත්තලන් දුම්රිය මාර්ගයේ තුරු මාර්ගය හා කැලණුවැල දුම්රිය මාර්ගය යන සියලු මාර්ග ආවරණය වන පරිදි අපි සකස් කර තිබෙනවා. ඊට අමතරව පිටස්තර දුම්රිය ස්ථානවලින් කාර්යාල දුම්රිය පහක් වෙනදා පරිදි ක්‍රියාත්මක වෙනවා. දුම්රිය වෙන් නොකරන ලද මගීන් සඳහා අපි අවස්ථාවක් ලබා දී තිබෙනවා. ඔහුගේ රාජකාරී හැඳින පත තමාගේ ආයතනයෙන් ලබා දී ඇති ඊමේල් පණිවිඩයක් ලිපියක් හෝ SMS පණිවිඩයක් තිබේ නම් දාල දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපතිතුමා වෙත ඉදිරිපත් කර අවශ්‍ය අවසරය ලබාගෙන දුම්රිය ගමන් කිරීම සඳහා මේ අවස්ථාව ලැබෙන්නේ දුම්රිය ආසන හිස පවතී නම් පමණ. අපි කාරුණික ඉල්ලා සිටිනවා සාමාන්‍ය මහජනතාවට දුම්රිය සේවයේ භාවිතා කිරීම සඳහා අනුපමින ලෙස.
කොරෝනා ව්‍යාප්තියට පෙර ධාවනීය කළ දුම්රිය කිහිපයක් ලබන සඳුදා සිට කාර්යාලය සේවකයන් වෙනුවෙන් යළි ආරම්භ කිරීමටද සැලසුම් කර තිබෙනවා. ඒ අනුව නාවලපිටියේ සිට මහනුවර දක්වාද මාතලේ සිට මහනුවර දක්වාද නියමිත දුම්රිය ධාවනය කෙරෙනු ඇති. එමෙන්ම පොල්ගහවිල සිට මහනුවර දක්වා හා මාතර සිට ගාල්ල දක්වා මීට පෙර ධාවනීය කළ දුම්රිය අනිද්දා සිට ධාවන කටයුතු යළි ආරම්භ කිරීමට නියමිතයි. කොරෝනා ව්‍යාප්තියත් සමග ගම්බිම්බලා යාමට නොහැකිව කලුතර දිස්ත්‍රික්කයේ සිරව සිටි පුද්ගලයන් 400 දෙනෙකු ගම්බිම්බලා පිටත් කර හැරීම අද සිදු කෙරුණා. මාස දෙකකට අධික කාලයක් මෙම පිරිස කලුතර දිස්ත්‍රික්කයේ සිරවී සිටියා. කොරෝනා හේතුවෙන් බස්නාහිර පළාතේ සිරවී සිටින ජනතාව ගම්බිම්බලා පිටත් කර හැරීමේ වැඩපිළිවෙල යටතේ මෙම පිරිසටද සිය නිවෙස් වෙත යාමට හැකි වුණා. වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්නේ අග්‍රාමාත්‍ය කාර්යාලයයි. පොලිසියේ පූර්ණ මැදිහත්වීම යටතේ එම කටයුතු සිදු කෙරෙනවා. වවුනියාව, කිලිනොච්චිය, මුලතිව්, අනුරාධපුර, මාතර, හම්බන්තොට වැනි දුරබැහැර ප්‍රදේශවල පදිංචිකරුවන්ද කලුතර සිට මෙසේ රැගෙන යාම සිදු වුණා. ආහාර පාන ආදී ලබා දීම පමණක් නොව සංගීතය රස විඳීමේ අවස්ථාවද මෙම ජනතාවට උදා කර දීම විශේෂත්වයක්. कोरोना वैरस व्याप्ति वैलक्म सदा रजे विसी पणु सौख्य मे अंदरनीति काले तो तमे गम प्रदेश वर्ट याम हिटी खड़ पोलिस पोलिस लेखन गुरी नमसी अखिटिया हार सीट अधिक प्रमाण कदावस तमंग गंबिबल या मे अवस्था सिद्धवना इतनी पीरस पोलिस नवतवताव कर्माशाला व्यापार आरंभ मेला गंबिबल्टवशन है कलक मे प्रदेश प्रदेश මං හම්බන්තොට දැන් මෙහෙට ඇවිල්ලා මාස දෙකම ආරක් විතර වෙනවා. මේ අද තමයි මේ ගෙදර යන්න පුළුවන් වෙලා තින්නේ. ගොඩාක් සතුට වෙනවා ඉතින් යන්න පුළුවන් වෙච්ච එක ගැන. හුංගම් ප්‍රදේශයේ ඉන්නේ. මේ අම්මා අසනීප වෙලා මේ ඇවිල්ලා දැන් මාස 3ක් ආරක් වෙනවා. යන්න ලැබීම ගැන සතුට වෙනවා ගොඩාක්. අතිගරු ජනාධිපතිතුමා ඇතුළු රජයටත්, දරංගඩ පොලිස් අසමේ ස්ථානීයතුමා ඇතුළු කාර්ය මණ්ඩලයට ස්තුතිවන්ත වෙනවා. මම මාස දෙකම ආරක් විතර මෙහෙ හිර වෙලා ඉඳියා. මං දෙනියයට යන්න ඕන. මං රජයට බොහොම ස්තුතිවන්ත වෙනවා මේ කරපු දේට. මම ආලියල බදුල්ල මාස දෙකම ආරක්ම මම කොටු වෙලා හිටියා යන්න විදියක් නැතුව මම අද යන්න දෙන්නේ පොලිසියෙන් මට මේ දුන්න සහාය ඔකට ඔව් ඉතුති විදේශගත ශ්‍රී ලාංකිකයන් තවත් කණ්ඩායමක් ජපානයේ සිට අද දිවයිනට පැමිණියා ජපානයේ නරීටා සිට UL 455 දරන ගුවන් යානයනුයි ඔවුන් මෙරටට පැමිණියේ ඒ අද අලුයම 3:45ට පමණ ගුවන් මගින් 235 දෙනෙකු මෙලෙස දිවයිනට පැමිණියා. ගුවන්තොටුපළේදී මෙම පිරිස විශේෂ පරීක්ෂාවකට ලක් වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. ඉන්පසු ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා ගෙන යනු ලැබුවා. ඒ සඳහා ශ්‍රී ලංකා යුද හමුදාව කටයුතු කරනවා. කොරෝනා වසනය හමුවේ අභියෝග රසකට මුහුණ දෙන කලාකරුවන් ඇතුළු අපේම ජනතාව වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මනුෂ්‍යත්වයේ සත්කාරය තුලින් සහන සැලසීම අගණ්ඩව සිදු කරනවා. එමෙන්ම කොරෝනාවට එරෙහි සටනේදී මහත් කැපවීමෙන් ක්‍රියා කරන බොහෝ දෙනා වෙනුවෙන් විවිධ පරිත්‍යාගයන්ද මනුෂ්‍යත්වයේ සත්කාරය තුලින් සිදු කරනවා. පොලිසියට හා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවට අවශ්‍ය මුහුණු ආවරණ තොගයක් පරිත්‍යාග කිරීමද මෙම ව්‍යාපෘතියට ඇතුළත්. ජාත්‍යන්තර සිංහ සමාජය හා එක්වමින් ITN මනුෂ්‍යත්වයේ සත්කාරය තුලින් මෙසේ මුහුණු ආවරණ පරිත්‍යාග කෙරුණා. එමින්ම සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කට්ටල තොගයක්ද පරිත්‍යාග කළ ද්‍රව්‍ය අතරට ඇතුළත්. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලයේ සභාපති සුදත් රෝහණ මහතා මෙන්ම ජාත්‍යන්තර සිංහ සමාජයේ නිලධාරීන් පිරිසක් මේවා වැඩබලන පොලිස්පති CD වික්‍රමරත්න මහතා වෙත ලබා දුන්නා. ජාත්‍යන්තර සිංහ සමාජය සමග එක්කහුව වෙලා සුවාදීන රූපවාහිනී මාධ්‍යාලයේ මනුස්සත්වයේ සත්කාරයේ තෙවැනි අදියර මේ දිනවල ලංකා පුරා ක්‍රියාත්මක කරමින් පවතිනවා. කලාකරුවන් වැඩිහිටි නිවාස ළමා නිවාස විශේෂ අවස්ථාවන් නැති පිරිස් වලට අපි පසුගිය කාල සීමාව තුළදීම ආධාර උපකාර කළා. වර්ග ભેදයක් ಜಾති ભેදයක් තොරව ඔවුන්ගේ සුබතිත්තිය සකා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉතාම කැපවීමෙන් යුතුව කටයුතු කරනවා. ඒ නිසා එහි අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රයා ප්‍රමුඛ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සියලුම නිලධාරීන් සහ සියලුම දෙනාට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය වෙනුවෙන් මගේ කෘතවේදීත්වය පළ කරන්න අවස්ථාවක් කරගන්නවා.
කළුබෝවිල රෝහලට අවශ්‍ය කරන සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ මෙන්ම මුහුණු ආවරණ තෝගයක් පරිත්‍යාග කෙරුණේද ITN මනුෂ්‍යත්වයේ සත්කාරය හරහායි 306A 2 සිංහ සමාජයේ මෙම ව්‍යාපෘතිය සමග එක්ව සිටිනවා 306A 2 සිංහ දිස්ත්‍රික්කයේ සිංහාධිපතිතුමා සමග ස්වාධීන රූපෝ අයිනියේ මනුෂ්‍යත්ව සත්කාරයේ වැඩසටහන සමග එක්වලා දබුරු කුලබ මහ රෝහල වෙනුවෙන් ආරක්ෂිත උපකරණ කට්ට සහ මුහුණු ආවරණ තෝගයක් ලබා දීම විරෝධ අපි සමඟම සතුටුපත් වෙනවා කරාපිටියේ ශික්ෂණ රෝහලේ කාර්යමණ්ඩලයට අවශ්‍ය කරන මුඛ ආවරණ හා සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් කටල තොගයක්ද පරිත්‍යාග කෙරුණා. මෙවැනි පරිත්‍යාග තුලින් සෞඛ්‍ය සේවකයන්ගේ සේවාවන් තවදුරටත් පහසු වෙනවා. ඒ අනුව කොරෝනාවට එරෙහි සටනේදී බොහෝ පිරිසට සිය කටයුතු තවදුරටත් පහසුවෙන් ක්‍රියාත්මක කළ හැකි වෙනවා. ඒ සමගින් ස්වාධීන රූපවාහිනියේ මධ්‍යහන ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. සුබ දවසක් ඔබට.